ප්‍රශ්නාර්ථ ගනාවක් තියෙනවා. අපට අතීත නිදහ සමර නොව හැර වර්තමානය සමරන්නට නිදහසක් මොනම පැත්තකින්ත් තියෙනවද කියන කාරණය අපිට සාකච්ඡා කළ යුතු කාරනාව. දහමට නොවයි පොදුවේ සමාජගත කාරණාව. එක පැත්තකින් කතාකිරීම නිදහස තව පැත්තකින් අයිතිවාසිිකම් ඉල්ලා සිටීමෙන්ඩි දහස්ස එවගේම තවත් පැත්තකින් යම්යම් නිගමන තීරණ වලට එළඹීමේ නිදහස අ පැත්තකින් ආගමික නිදහස ජාතික නිදහස හැම පැත්ැකීම බැලුවම විවිධ වූ තහංචි මැද තමයි වර්තමාන නිදස පවති හමත් නිදහස ඇහිරීලා පවතිනවාකිවකි වත් වරත් දක්නෑ. අද බලකාමයින් හොදවත් වෙච්ච බයංකර සිත් හැති මිනිස්සුන්ගේ අත්තනෝමාතික ක්‍රියාපටිපාටියන් නිසා සමස්ත රටේම ජනතාවගේ නිදහසාහිමියවෙලා තියෙන යුගයක අපි සමරන්නයක් කරම වර්තමා නිදහස නොවයි. වර්තමා නිදහසනමයි. අතීතයේ නිදහස ලැබිච්ච හැටි අපි කතා කරනවා. යනතයජවාදී යුග ගැඩ කතා කරනවා. ශ්‍රලංකාව ජනරජය බෞට්වත්වෙච්ච අවස්ථා ගැන කතා කරනවා. අතීතය කතා කරමින් ගමාරමින් අතීතයේ තින අවිියෝජික ප්‍රදශනය කරමින් දක්වන. නිකං සන්දර්ශනයක් තමයි ඇත්තට නිදහසක අපි අද කතා කරන්නේ. ඒවා ගැන කතා කරන්නට ගියොත් එහෙම බොහෝ පැතිකඩවලට මනස ගමන් කරුවන්න වෙන නිසා මං ඒ පිළිබඳව කරුණ වර්තමානයෙන් අරකන සාකච්ඡා කරන්න බලාපොතුවෙන් ඉන්නෑ. ඔබට හිතාගන්න විතරක් ඉඩ තියෙනවා. එකන්තෙන් ඔබට මෙවක් පටන් ප්‍රශ්නාහනටයගෙකිීවෝ තනන්ත ප්‍රශ්නාසාාව. තරමට ඔබට මේ නිදහස පළීමමට ප්‍රශතියනවා. අපට ඉතිං වැදගත්යන බුදුරජාණන් වහන්සේ වදාල නිදහස ඒ වචනය හරි වැදගත්ද නිදහසන වචනය කෙටිරලායි භාගිතන් වහන්සේ වදාාරන්නේ නිදස දස භාවයෙන් නිදහස්වීම තමයි ාිතන් වහන්සේගේ නිදහස අප වධරන්න මහනෙ නොබල දසකන් කරමිඉන්නේ. දාසකන් කරමි ඉන්නේ. අතිත්තෝ ලෝකෝ ඕූනෝ තන්හාය දසෝ ලොක අසුක්ති කරයි. සන්හාාවට දසකන් කරමි ඉන්නේ. මං ආයිතරා තීතේයට යනවා වර්තමානය නිදහසගැන කතා කරන්න. බලන්ද අපේ රටේ දේපල හිමිකම්. පෙරට වටිනා සම්පත් අනුන්ට දීලාපී විදේශිකන්ඩ දීලාපී උන්ට බ දාසකං කර කර සල්ලිහම්ප කන්න තරුණ ජර්තාවක්නේ දන්න. අද අපි ගාමන්ට් කෙලකි නෙවගෙන් දේශී ගාමන්ට් කොච්චර තියෙන්. ඒ ල කොච කම්පනි හැකිීමක් ඇැතිවෙනවාද. ඉල්ලඟට විදේශී වශයෙන් ගත්තම දසකං කරන්න කොචර පරට තරුණ කොල්ල කෙල්ල ගමන් කරනවාද. ඒ අයට මොන තරන්ගේ දසකමනිසා විිඳ යෙන හිරිහර පීඩා තිනද කවුද ෝධයා බලන්න. ඉන් අපට තමරන් පුළුව නිහසත් තියනවාද අවමෝසි අපේ රටේ කාන්තාවන්ට නිවස්සල මේකාර කරන්නහලා ඇතිවන හිංසා පීඩවලින් ඔවුන්ව නිදහස් කරගන්නවත් අපට හයිජතියෙනවාද. ශක්තියක් තියෙනවාද. දිනපතා ප්‍රවෞෘතිදිහා බලායනකොට හතකම්පනයට පත් කරවන සුළ සිදුවීම හැමතනමතින්. අද මිනිස්සුන්ට පාරි ගමන් කරන්න බෑ නිදහස්සේ. තර බයන් කර යුගහික ඉඳගෙන තමයි. අද අපි දශයයක් හැටට කටිතු කරන්න ලෞකික වශයෙන් ගත්තා හැබයි භාගිතුන් හති වදාලේ ලෞකික දසකම කැන නෙවයි. මවබර ජීපත් කලා වගේ හැම කෙනෙක්ම සසරකතනින් එතර වෙන කන්දසේ නිදහසක් නෑ තන්හක්කයෝ නිරෝධෝ නි්බාන තන්හාාවට නං අපි දාසකන් කරමින් ඉන්නේ තන්හාාවක් ෂය කළ තැන තමයි නිවන කෙන කළ ැබෙන්නේ ක්ය නිරෝධෝ නි බානංකිව එකයි. ඉති පිවත්න හැම දෙනාට මපි නිතර නිතරම සිහිපත් කරන්නේ ද තවත් අලුත් අවුරුද්දක්වශයෙන් තරම්බ වෙලා දැ භාසය ගත වනේ මේ වර්ෂය අවසංවෙන්න ඉසල්ලවත් තරමකින්මත් මේ දාසභාවේ නිදහස්සනට අපට ශක්තියක් ලැබනොත් ඒක ජීවිතය ලොකු අරම. අද බකිව පින්නත් ඔබට අ කාලෙදිහා බලලා භාග්‍යතුන් වහන්සේ එදා දේශනා කරපු දේශනාවක් සිහින පිළිබඳව තේමාවෙන මහසුපින ජාතකය හරහා දේශනා කළොත් හොඳයි කල්පනා කරන. සිහින කියනකොට වචන ගොඩක් තියනවා අර්ථ ගොඩක්තියනවා තේරුම් ගොඩක්තියවා. අපි දැ යමක් සත්‍ය වශයෙන් සිදු නොවී හිතෙන් විතරක් හිතනවටත් කියයෙනවා ඉස්ටවෙන්න ඇති සීන දකිින්ලිපා. ස්ටවෙන්න තිහින දකින්නිපායි වුණට හැමහිීනයක්ම ඉෂ්ට නොවනේ වනවේ. බොහෝ සීන ඉෂ්ට වෙනවා ඒක වෙනකත් ොරන්නෑ පින්වත්ව ඔබට ූලි සාදක වශයෙන් මතක් කරන්න හැම බෞද්ධයෙක්වො දන්නවා බෝරිිසත්්‍ය යන්නන් වහන්සේ සම්මා සම්බුදු පදවයට පත්වන්නට පෙරදා සෙහින පහක් දැක්කා කියලා. සීන පහක් දැක්කා. ඊටත් පපුරුවේ මවු ගැබට පිවිසට වෙලාවේ මහමායාදේවීය. ලස්සන හීනයක් දැක් අපින්න ඔබ මේ පුංචි පුංචි කතන්දරවලින් ගහල තියනවා. එතකොට යම්කිසි සාර්ථකදයක පෙරනිමිත්තක් වශයෙන් සමහර හීන පේනවා සමහර හීන ජීවිතයේ බයංකර දෙයක් වෙන්නට පෙර ඉගිවශයෙන් පේනවා. මේ මේ සඳහා අපපහරග විශාල ප්‍රමාණය සාකච්චා කරන්න තියෙන අපි ධර්ම සාකච්චාවට ඉඩතියාගමු අපිට සමහර සිහින සිහින වශයෙන් කෙල හිතුනට ඒවා අමහර මියගේ ඥාතිීන්ගේ භූතයන්ගේ බලවේග පැමිණීම නිසා සිද්ධ වෙන ලබන්න වූ සමහර දේවල්ලේ ඒවගෙනත් අපි සාකච්ඡා කරනවා එස ඔට දෙවැනිි පැටත් සම්බන්ධ වන්නට අරාධනක් ැටිර ටක මතක් කරන්නේ. දමා කිව්වා මහමායාදේවිය දැක්ක සනේ තමයි බෞද්ධ තිහාසේ වැදගත් පලවෙෙනීම වටිනා සිහිනේ. මොකක්ද ඕට චටිදරු පැටියෙද දන්නවා. සුදු ඇ පැටක් සුදු නැලුමක් කරගෙන. මහම අආදේවිය නිදා සිටි සයිඩයට තුංවතාවක් පැදකුණු කරලා කුස තුලට ඇතුළනා කියලා. එක අදහස එදා සිහින තෝරන්ඩ පුළුවන් විවිධ සමාජ තලවල ආගිපික ශස්ත්‍රෝවරු හිටිය. එතර බ්‍රහ්ණයෝ විශේෂයි. බන්ග හනවා රජරුව මේ වගේ අපේ දවින් වහන්සේ සිීනය දැකල තිෙන මොකද සිහිනය තේරුම බෝසත් දරුවෙක් පෞකුස පිසඳ කත්තා රජතුමනින් කොමුණකී නොබලන් දෙඒක ඇත්තවුේ නැත්ද හ සැබෑවෙන සිහිනත් තියෙන අලෝක නේද භාග්‍යතු වහන් සේතකොට දක්ක සිහින පහමණවාද ඔන්න පලවිඩි සිහිනය. මහපොලොව යහනක්කොටඒ සැතැනෙනවා දක්. කොටොට හිමාල පරුවතයටකො ලස්සද කියලා. මහපොලොව යහනක් ම මහපොලොම යනක් කරගෙන හිමාල පරුවතය කොට්ටයක් කරගෙන පෙරදිග මුහන්දේ වම් මතයි බටහි මුහන්දේ දකුණුුවතයි තැන්පත් කරලා දකුණතික මුහදේ දෙපාජුවල තබාගෙන සැතපෙන හැටි දක් අපූරුසිීනයක් නේද. මුළුත් විශ්ෂයමෝගේ ආවරණය වෙන හිනයක්නේ දැන් එසිහිනේ තේරුවම කදද බුදු බව ලබලා තමන්ගේ ධර්මය මුළු සක්කොල පුරාම පතිර යන බව එ ඉස්තිරව බුදු බවට පත්වන බවට පෙරණෙමිත්තක් සීනෙන් පෙනනා. තමන්ගේ මාධ්‍යයක්ත්ක සංවර්ධන සාත්‍යකට හීන පේවා මහරදේවල් සිහිනේගුවගේ සක්ති මිඳ ඇතුරු අනන්ත දිව්‍ය වන්ඩලේ බ්‍රක්් මණඩල ඇත්පෙන් නුම් කනවා. දෙවැනි සිහිනයඔන්න මටක් කරගමු. තබන් වහන්සේ නාබීන් ඉතා හද රතු ඊතනගහක් මතු වෙලා ලස්සනට අහස පුරාම පැතිරී සිටි නො කියපෙනනාා. මෙ දැහුක් අභාවෙට පත්ල නන්න පුචි දරුවන්ට මෙ පොත්පත්වොට ඇතුල ක ුතු ඇතට තුර ඒත්තන්ට සිහ පිබඳවත් යමිසි අවබෝධයක් වෙනවා බෝසතන්හස පිඳ හ ගෞරව පහල වෙනවා. වැඩිහිටමයි පින්න තුරළ සමහල්ට අහන අප පස් පහ බැලු නැරෙන්ද ඒකත් හරියට ගැරු ර්තනි රපණත් එක්ක වැිහිටිය දන්නේන්නන්නේ ෑ මේවත් දරුවන් දැම් සහට ප්‍රශ්්‍රපත්තර ඇවිල දයනවා. ඉති බොහෝ මව්පිය අපිට කතා කරලහනවා. ඒ ති හීනෙන් හැරලවගේ තමයි අහන්නේ නමකක්ද කියල මෙවා බෞපියර් ලියාගන තෝරගන දරුවන්ට දැනුවත් කරන්න. මේ රාජකාරය ස්වාමිහන් සරීතර පවන් දෙපා තමන්ගේ දරුවන්ට තවන් කියලා දෙන්නමක ඔන්න පුතේ බෝරි සත්‍යයන් වහන්සේ බදුවෙන්න පෙරදවසේ හීන පහත් දැක්කා කියලා පොඩි දරුවන්ගේ හැටියට කියලා දෙන්නවා. ඔන්න එදිසා එහෙම කියල දෙන්න ද පලවෙනි කාරණාව පැහැදිලි දෙවනිකත් පැහැදිිේ ද නාබිහින් ඉතා රතු ඊතන ගත් මතුවල අහස පුරා විහින් දෙ. දේක තේරුම මේක භාගිතුන්තේ පසු කලක තමයි පහැදිි කරන්නේ. ආර්්‍යෂස්්‍රාංක මාර්ගය දිව්‍ය බ්‍රක්්මයන් අතරත් ප්‍රකට වෙනවා කිය එකයි තේරුම. ආර්්‍ය ස්ට්‍රාංක මාර්ගයේ දව බ්‍රක්්මයන් අතරත් ප්‍රකට වෙනවා ඉති ඇත්තදක ඔවු සම්මා සම්බුදු බර පත්වීමෙන් පසුසිීදධ වන සිද්ධි පෙන්නුම් කරනවා කලින්. තුංගනි සිහිනය කලු හිස් ඇති සුදු හඳ ඇති පණුවන් කෘමීන් රසක් එ කු හිස්සති සුදු කඳ ඇති පණුව රාශියක් මහබෝසතුන්ගේ පාමුලින් මතු වෙලා ධනමන්ඩල දක්වා අවසාගයට සිටිනවා කියල පෙනුණා ඒකත උන්ගෙන හිනේ මකද කළු හිස්සැති සුදු පනුව රාශියත් ධනහි දෙක දක්වාම පිරිලයි ඒන හි බැසගෙනන්නවා කියනකන ඒ සිහිනේ ප්‍රතිපලමකක්ද හෑම කුළේකටට සමාන්තරව සහනසීලී පිළිවෙතක් බතුකරදීමේ උත්තමයන් වහන්සේ මක් බවට තමන් වහන්සේ පත්වෙන බවයි. ඒ වගේම තමයි හතරවෙෙන සීනය ඇ. විවිධ වර්ණවත් ලිහිනිියන් හතර දෙනෙක් හතර පැත්තෙන් ඇවිල්ලා තමන් වහන්සගේ පාමුල වැටිල සුදු පාට වෙනවා. ඇැකදා සමාජයේ තිබනේ කළු සුදු බේදයනෑ. හ පලත්තුලෙ හෙම තියන න පිවත්න්නේ බාක්ප ශස්්්‍රියය වශ්‍යය සුද්‍ර කියයන අය සුදුකුලේ හැටියතත්. එකකල ආර්යෝ හැටියටත්. ඒවගේ සුද්‍රකලේයයි කළුුව හටියතත් නිහඳුරල තිබුණේ. දැ මෙතන විධ පාටතියන ලිහිනිි හතරදනක් ඇවිල්ල භාගිතතුන් හඳගේ පාමුල වැටට සුදු පාට වුණා. එකත් කියන්නේ සමන්තර බ්නේ ඒවගේ සිහි තමයි භාගිතුන් වහන්සේ අසුචි කන්දක් මත ඒවා තැවරෙන නැතුව සක්පන් කරනවා මොකදක තේරුම භාගිතුන් වහන්සේගේ භාගිතුන් වහන්ස ශ්‍රාවකයෙන්න් වහන්සලාත් සිව්පසයට ගිජ නොවී වාසය කරනවා කියන්න තේරුමයි. එතකොට මකිවා සිහින පෙනෙන හේතුත් අපි ටිකක් කතා කරම කියලා. තමයි සමහර කායික රෝගාපාද නිසත් අපට හීට පේනවා සෙම්පිත්වායු කිපුුනම අපට ඒහර හා හීට පේනවා එක කායික රෝගාබාදෝොටා ඇති හීන එකොට සහර මානසික පීඩා දැන් මනසේ ඇතිවට විධ පීඩා තියවන පිනත්ය පිටහ ඒවා නිසාත් එකට සමාන බියකරු හීන පෙන්න්න පටන් ගන්නවා මනසේ තිෙන පීඩා ඒ සමට විශේෂ බලාපොත්තු දෙමලන්න විවාාගයක්ලින් ළමයිගෙන හිතමු. ඇ විවාාග ප්‍රතිපලයේන්න ඔන්න මෙන්න කළලා හිතම අපිේ හටහරි අනිධහරි ප්‍රපලක රච. මෙන්න දවසකරද ඒග රිස්තල විභාගගේ ඔක්කුම් ෆෙල්ඩලා පේනවා. තමට මෙන්න විවාාග හොඳටම පාසවෙල තම ලංකාව පලවිනිිය වෙලා ඉන්නවා කියල පේනවා. මොක ද හිතේ තරන්දට ප්‍රාර්ථනාව බලාපොරොත්තුව තියන එක ඒකත් එක්ර පිඩාවක්. එකත් අපිට එෙම හහිනෙන් පේනවස්ථා තියනවා. යගේ මංකිවා සූක්ෂම ශරිීදවල බලපෑම ඇත මියගාය එනත්තන් දේව භූත වීධ බලවේක අපේ බරසට බනස ඒකාක් දෙවන කංගි දර ගනවා. ඉර ඒගොල්න්ගේ අවශ්‍යතා සමහරරපට සිහිනයක් වශෙන් මතුවෙලා පේනවා එතකොට තවත් සිහින පේන එක හේතුවත් තමයි දහවල් කාලය පි ලබන අධදකීම්තියෙනවන්නේ. ඒවා එදාම රෑ අපට සිද් ගබඩාවට ඇතුරු වෙල තිබිල මතු වෙලා පේන පටන්ගන්න.ඔගේම අනාගතයේදී සිදු හැකිදේ පිළිබඳව. යම්ය ඉගී වශයෙන් අපට අපේ හීන පිළෙනවා. එනිසා අපට මේ සිත පිළිබඳව විශාල අධ්‍යනයක් කරන්න සිද වෙල ති වා මොකද මේක තේරුම් කරවල දෙන් තරමට හන්ක් වටිවා.